එදා රාත්‍රියේ පතනෙට අධික සීතලක් තිබූ දිනයක් විය. සපු රෑඟ සෝදා ගත්තේ පවා වේවුලමිනි. ඔහු මල්ලියෝ සාලේ මේසෙම තබාගෙන මල්ලිගේ හෝම්වර්ක් කරන හඬ සපුට කාමරයට ඇසේ. සුජාතා දයසිරි මහතා තුන්නේ සාලේ වාඩි වී කතා කරමිනි. සපුද පෙමින අම්මාගේ ඇඟට බර වූවාය. ඒත් ඇගේ කනේ තිබුණේ සාගරවයි. වෝම් මෝටර් කියලා ඔහොම ලියලා බෑනේ පැටියෝ. WRM වෝම් කියන්නේ පණුවට. තේරුණාද? රස්නෙට කියන වෝම් කියන්නේ WARM කියලා. තේරුණාද? සබු ඇස්කොනකින් අම්මා දෙස බැලුවාය. දයසිරි මහතාත් සුජාතා දෙස බලා සිනාසුනායි. ඒත් කිසිවෙක් කතා කළේ නැත. එතකොට සාගරයියා වෝන් කියන්නේ මොකද්ද? මල්ලි එහෙමයි. එක පිට එක ප්‍රශ්න අසයි. වෝන් කියන්නේ පැටියෙ ඇඳා කියන එකට. වියා කියන්නේ අඳිනවට. ඒකේ past tense එක තමයි වෝන් කියන්නේ. නිකන් ෂේන් වෝන් වගේ නේද? සපු මොහොත අද කරගත්තාය. සාගරගේ දැනුම ගැන සපුට ආඩම්බරයක් දැනුනි. අම්මේ මාත් ඉස්සර රස්නේ වතුරට ලියන්නේ WORM දැනුයි දන්නේ වැරදි කියලා. සුජාතා කෙල්ලගේ හිස අත ගෑවාය. සාගර අයියා බේබි ඇයි රස්නේ වතුරට වෝම් වෝටර් කියන්නේ? කියන්න පුළුවන් හොට් වෝටර් කියලා. ඒට ඔහු දෙන පිළිතුරු කුමක්ද සපු පමණක් නොව සුජාතා දෑසිරි මහතා සාවධානයෙන් අසා වුණෝයි. නෑ පැටියෝ, රස්නේ වතුරට හොට් වෝටර් කියන්න බෑ. හොට් වෝටර් කියන්නේ ගිනි රස්නේ වතුරට. අර ගේතලේ උතුරද්දි තියෙන වතුර හොට් වෝටර් බොන්න බෑ. හොට් වෝටර් වලින් නාන්නත් බෑ. වෝම් වෝටර් කියන්නේ එච්චර ගිනි රස්නේ වතුර නෙමෙයි, ටිකක් රස්නේ වතුරට. හොට් වෝටර් අපිට බොන්න බෑ. ඒත් වෝම් වෝටර් අපි බොනවා, නානවා. පුදුමයි. ඔහු මේවා සියල්ල මේ තරම් අගේට දන්නේ කෙසේද? සපුට පමණක් නොව සුජාතාටත් පුදුම ඒකය. එතකොට සාගරයි අපේ ටැප් එකෙන් එන්නේ හොට් වෝටර්නේ. අපි ඒවා නානවනේ. නෑ පැටියෝ, ටැප් එකෙන් එන්නේ හොට් වෝටර් තමයි. අපි ඒ හොට් වෝටර් නාන්නේ නෑ. සීතල වතුර අනිත් පැත්තේ ටැප් එකෙන් එනවනේ. ඔව්. අපි හොට් වෝටර් වලේ කෝල්ඩ් වෝටර් වලේ මික්ස් කරලා වෝම් වෝටර් හදා ගන්නවා. අපි නාන්නේ වෝම් වෝටර් වලින්. හොට් වෝටර් වලින් නෑවොත් මාර ප්‍රශ්නේ නේද? ඔහුගෙන් පාඩම් ටිකක් අහගන්නට සපෝට් සිතුනි. ඔහු දෙයක් විස්තර කරන්නේ කොතරම් ලස්සනටද? හරි, දැන් මේ වචන ටික ලියන්න. සපු යන්තමට හැරි ඕදෙස බැලුවාය. ප්‍රධාන මෙයසේ උඩින් තමයි ඇති ලා කහපෑගත් විදුලි පහන එළියෙන් ඔහුගේ මුණ ලස්සනට පෙනී. හෙට ඔහුට ලබන්නේ අවුරුදු 24. අන්න අන්න පැටියෝ, ඔයා ආයෙත් වැරද්දුවා. කොල්ල තව මොනවාවෝ වැරදිට ලියන්නට ඇත. ඒ වැරදි ඔහුට පෙන්නේ ඉක්මනියයි සපෝට සිතුනි. ඉතින් පිටිවලට කියන්නේ ෆ්ලවර් කියලා නිසාගර අයියා. හරියට හරි. ඒ තුවාලේ පිටිවලට කියන ෆ්ලවර් නෙමේ, මලට කියන ෆ්ලවර්. ඉතින් දෙකම ෆ්ලවර් නේ. ඒත් ලියන්නේ වෙනස් විදියට. පිටිවලට කියන ෆ්ලවර් ලියන්නේ FLOUR. තේරුණාද? හරි හරි. සබුමල් තමාගේම හිස ටොක්ක කැනගනමින් කිවේ. කවදාකෝ ඔහුගේ බබාලට ලස්සනට පාඩම් කියා දෙනු ඇත. එහෙත් ඔහුගේ බබාලාගේ අම්මා කවුද? සපු සිටිය ස්පියාගෙන. අම්මා, පුතේ මේ පාරනම් හොඳට ලකුණු ගනි. මා තිතිය ඒක තමයි. කොල්ල හොඳට කියලා දෙනවා. ඔහුගෙන මොනවා හෝ කියද්දි හදවතට දැනෙන සතුට යලි යලි විඳින්නට හිත ආසා කරන්නේ ඇයි? අපට ලැබිච්ච එකයි පුදුමේ. දයාසිරි මහතා කිව්වේ සෙමිනි. මාත් හිතුවේ ඒකයි තාත්තේ. ඔයාලා මට කියන්නේ ආව සදා කාලයටම අපි ගාව තියාගන්න කියලාද? සපු අම්මාගෙනු සියාගෙනු ඇසුවේ සිතෙනි. මං කෝපි හදාගෙන ඉන්නම්. සපුගේ ඕදසද බලාගෙන, විශේෂයෙන් මේසේ මත තිබූ ඔහුගේ දෑත් දෙස බලාගෙන, මුද්ද දැමූ පසු ඒ අතර කොතරම් එළියක් ඒදේ ඇය සිතින් සිතුවාය. ප්‍රේමා, කෝපි බොමු. අද කට්ටියම ඇහැරිලා නේද? වෙනදර කාපු ගමන් දොයිනේ. ආරයා මල්ලිට උගන්නනවනේ. බේබිලා තියෙන පොතක් අරන් යන්න. එහෙම යන්න තිබ්බනම් කොච්චර හොඳද? ඇය සිතුවාය. බේබි, ප්‍රේමා කතා කළේ කියතලි ලිපත බමිනි. සාගර මල්ලි මෙහෙට ආවට පස්සේ
මුළු ගේම එළිය වුණා නේද? සපු අවංකව හිස වෙනවාය. ගිදර පමණක් නොව හදවතද එළිය වූ බව සපුට දැනේ. ඇයි ප්‍රේමයේ කෙල්ලැසිය අසරණවයේ. කළු ගල් වලින් කබොක් ගල් වලින් තියා තිරවානා ගල් වලින්වත් දිස්නියක් එන්නේ නැහැනේ බේබි. එළියක් එන්නේ මැණික් ගලකින්ම තමා නේද? ප්‍රේමා කියන්නේ ඔහු මැණිකක් බවද? බේබි ගෙනාවු කේක් එකකෝ මං හැමතැනම හෙව්වා. මගේ කාමරේ. ඒ කේක් එක ඒ තරම් පරිස්සම් කරන්නේ ඇයිද ප්‍රේමාට තේරෙන්නේ නැත. කොහොමවත් දවස් දෙක තුනක ඉඳ කෙල්ලගේ වැඩ අමුතුය. මට දුක මට බොරු කරන එකමනේ. ප්‍රේමා දුකින් කීවාය. සපු පිටිපසින් ගොස් ඇයව වැරෙන් වැළඳ ගත්තාය. අනේ මගේ හොඳ ප්‍රේමානේ මම ඔයාට බොරු කරනවද? උදේ කියන්නම්. ප්‍රේමා කිව්වේ කෙල්ලගේ ආදරයට ඉන්නව කඳුළු රහසින් පිසඳා ගනිමිනි. සපු කෝපි බා ට්‍රේක් එක තබාගෙන විත් ඔහුගේ මල්ලිගේ කෝපි එක උන් ළඟ තැබුවාය. කෝපි එක තබද්දී අය ඔහුගේ වමත දෙස බැලුවාය. කොල්ල දකුණතේ මුදුගිල්ලට මුදුවක් දමන්නේ විවාහයේදීද? ඒ මුදුව දකුණතේ මුදුගිල්ලට දමන්නේ ඔහුගේ ආදරබර බිරිඳය. කෝපික තබද්දී සාගර හිසෝසවා එදෙස බැලුවාය. සපු දෙනෙත් බිමට බර කරගෙන කෝපික ප්‍රධාන සැටියේ විතර රැගෙන ගියාය. සාගර සපු මල්ට කියා දෙමින් උන්නේ සාමාන්‍ය දැනීමේ ප්‍රශ්න කීපයකට පිළිතුරු දෙන ආකාරයයි. මේක නම් හරිම අමාරු ප්‍රශ්නයක් සාගර අයියා. උදේට කරමු. සුජාතා කෝපික තොලගාමෙන් සපුහා සිනාසුණාය. කොල්ල හඳන්නේ ඇදට පනින්නට. මේක මරු ප්‍රශ්නේ බේබි. කරමු. ෆයිනල්ලා. රයිට්. බොන්න කෝපි එක. කොල්ල කෝපි එක මූට ගත්තේ. කෝපි එක හරි හොට්ටක්කේ. සපු හිසයල කර සිනාසුණාය. ඔව් සිනාසෙන්නේ බිම් බලාගෙන. අපි වෝම් වෙන්න තියමු. හොට් බොන්න බෑ. හරි. ප්‍රශ්නේ බලම් බේබි. දැන් කට්ටිය කඳුකර පැත්තක ට්‍රිප් එකක් යනවා. හරි. එයාල යන්නේ ලංකාවට අලුතින්ම ගෙනාපු විශේෂ බස් එකක. ඒ මොඩල් එක ලංකාවට ඇවිත් තියෙනවද මීට කලින්? නෑ. සපුද පරිස්සමින් අසා වුණාය. දැන් ඔන්න කට්ටිය අපේ පැත්තට ට්‍රිප් එකක් එනවා. කට්ටිය සිංදු එහෙම කියාගෙන එනවා. දැන් එතකොට මොනා වුණා කියලාද කියන්නේ බේබි? බින්ගයක් ඇවිත්. මොකද කරලා තියෙන්නේ? බින්ගෙට දාලා. එතකොට අලුත් බස් එක බින්ගි හිර වෙලා. ඇයි? බින්ගි පොඩි. ඔව් ටිකක් පටුයි. උස නැහැ. බස් එකේ උසටම වගේ. දැන් මොකද උනේ? බින්ගි බස් එකේ හිර වුණා. යන්න බෑ. දැන් මොනාද බේබි ප්‍රශ්නේ අහලා තියෙන්නේ? ඔබේ බස්සියේ වුණා නම් බස්සියට හානියක් නොකර බින්ගෙද නොකඩ බස්සිය ඉදිරියට ගන්නේ කෙසේද? කෙසේද? සාගර ඇස්සේ සපුමල්ගේ මුහුණ බලාය. මාරාවුල. I don't know. But baby there is a solution. ඔහු ඉංග්‍රීසියෙන් කියේ ප්‍රශ්නෙට පිළිතුරක් ඇති බවයි. සපෝස් ඊය දෙස බැලුවාය. ඔහු නිඳ නල් රැලි කරගනේ. සපෝත 17 සිටුවාය. මම හෙලිකොප්ටරයකට කෝල් කරනවා. සපුමල් කීවේ කරලා දානවා කඹයක් අදිනවා. බස් එක පොඩි පට්ටම් වෙයි. ඒකනේ. කිසිවක පිළිතුරු දැනුන්නේ නැත. බස් එක තියෙන්නේ බින්ගේ ගානටම වගේ. බින්ගේ අඟලක් දෙකක් කඩමු. එයාලා කියලා තියෙනවා පැටියෝ එහෙම කරන්න බෑ කියලා. ඉතින් මොකද කරන්නේ? සපෝද සිතින් ඇසේ ඒ ප්‍රශ්නයයි. බස් එක බින්ගෙන් පිටතර ගන්නට ක්‍රමයක් ඇත්තරම නැත. හරි බේබි එක ක්‍රමයක් තියෙනවා. සාගරයියා කියන්න. සපෝ පමණක් නුව සුජාතා දයසිරි මහතාත් ඊට අවධානය යොමු කළොය. බස් එකේ ඉන්න අක්කාගේ ලස්සන මිස් කෙනෙක්. ඔහු කීවේ සපු පුදුමෙන් සිනාසී බැලුවේ අම්මා දැසේ. සුජාතාද සිනාසුණාය. ඉතින් ඒ ලස්සන මිස්ගේ මම ඉල්ලා ගන්නවා කොණ්ඩ කට්ට. චූටි කොණ්ඩ කට්ට. කොණ්ඩ කට්ටෙන් මොනා කරන්නද සාගර අයියා? බින්ගේ හූරන්නද? සපුටද පුදුම ඒකය. කුඩා කොණ්ඩ කට්ටගේ මොනා කරන්නද? බස් එක බින්ගේ හිරවි ඇත. ඉන්නක බේබි මං යනවා කොණ්ඩ කට්ට අරගෙන. ගිහින් දැන් බේබි බස් එක බින්ගෙන් ගන්න නම් එක්ක බින්ගේ උස්සන්න ඕන. ඒක කරන්න බෑනේ.
ඔව් නැත්තම් බස් එක පාත් කරන්න ඕන ඒකත් කරන්න බෑනේ සපුමල් කීවේ ඒක කරන්න පුළුවන් කොහොමද අර කොණ්ඩ කට්ටෙන් කොණ්ඩ කට්ටෙන් බස් එක පාත් කරන්නේ කොහොමද සපුට තේරෙන්නේ නැත දයාසිරි මහදාද පුදුමෙන් බලා උන්නේ මම කොණ්ඩ කට්ට අරගෙන යනවා බේබි බස් එකේ රෝද හතර ළඟට කීල්ල රෝද හතරෙම හුලම් බාගේ බාගේ අරිනවා හරිනේ එතකොට බස් එක අඟල් 5ක් විතර පාත් වෙනවනේ දයාසිරි මහදාට නැගිටුනේ සපුටද පුදුම සිතුණි සාගරය මාරා අයිඩියා එකක් නෙදුන්නේ දයාසිරි මහතා සාගර ළඟට ගොස් ඔහුගේ හිස අත ගෑවේ පුතා වගේ කොල්ලෙක් එතන හිටියානම් විතරයි ඔහොම කරන්නේ නැත්තම් තාම් බස් එක බින්ගි හිර වෙලා දයාසිරි මහතා ආදරෙන් කීවේ සපුගේ දැස්වලට කඳුළු පිරුණි ඇය අම්මාගේ උරතලයට බරුවේ ලොකු හුස්මක් පපුවට ගිනේ දැන් අපි මොකද කරන්නේ බේබි අඟල් පහක් බැස්සනි බස් එක ගන්නවා බින්ගෙන් එළියට ඊට පස්සේ ඊළඟ ෂෙඩ් එකකින් ගහනවා රෝදවලට හුලං කොල්ලා කෑගසා කීවේ සපු සුජාතාගේ උරතලයට බරුවේ ඔහු දෙසම් බලා උන්නේ ඔහා කොහොමත් හරි පුදුම කෙනෙක් සපු සිතුවාය සුජාතා සෑහෙන වෙලාවක් කෙල්ලගේ හිස පිරිමදමින් කල්පනා කරන්නට වූවාය අම්මා මේ මොහොතේ හිතන්නේ කොමක් ගැනද සපුට නිකමට මෙන් සිතුනේ ඇයි කිසිවක් කතා නොකර දැස් පියාගෙන උන්නේ ඇයට කල්පනා කරන්නට දීයේ